वीडियो बल्कि वाल हेमोटम शुभ दवसा थिंग अद मम्म करा मे वीडियो के तमेल हदल थिंग वीडियो के पटांग मम्म तमल हदल अभी मैं तमेल के अदा सकती है मे वीडियो के तमेल मम्म हदल पेना थिंग मम प्लान करा मे वीडियो के तमेल पावित करा थिंग मट मेसन टेक्स्ट अक्वाशाई राइट मम्मे इमेज हदन मे तमेल के हदन मेके टाइटल पावित करना क्रिएटिव तमेल कदम की टाइटल इधे मट ये सदर्भ में इमेज तीन मे तीन मग इमेज हाब मगे रेसो अनेर थिंग ये वेलावधि मट बे मे विधि इमेज पावित करना मट मे इमेज नस्कर मट मेकटे मेक दिपेट स्पेस हदागा वेण अरे मम मम फोटोशॉप दिदास वीस्से ඉතින් මට තියෙන්නේ මේ උඩ ටූල් බාර් එකේ තියෙන කන්ටෙන්ට් එයා කියන ටික් එක ඔන් කරලා මේක දෙපැත්තට අදින එක විතරයි මට එතකොට මට අවශ්‍ය ස්පේස් එක මේ ඉමේජ් එකේ හැදෙනවා අපි බලමු මුංචි වෙලාව කරන් මෙන්න මේ විදිහට මට ඉමේජ් එක හදලා දීලා තියෙනවා හැබැයි මම මේකත් එක්ක හැපි නැහැ අපි ඒක වෙනස් කරගමු මම සාමාන්‍ය හැමෝටම තේරෙන විදිහට මේ ඉමේජ් එක අරන් එනවා මගේ ඉමේජ් එකට මේ විදිහට හරි ලොකු ඉමේජ් එක ඉතින් මේ ලොකු එක පොඩ්ඩක් අඩු කර ගන්නවා පොඩ්ඩක් අඩු කරගමු ලොකු එක හරි මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මට හිතෙනවා තව මේක ලොකු වැඩි කියලා ඉතින් තව චුට්ටක් ස්පේස් හදා ගන්නවා මෙන්න මේ විදිහට හරි හරි මම කන්ටෙන්ට් එක භාවිතා නොකර මම පොඩි පරණ උපක්‍රමයක් මේකට යොදා ගන්නවා මේ ගොඩක් වෙලාවට අපි ඉස්සරේ පාවිච්චි කරපු උපක්‍රමයක්. ඉතින් මේ මේ විදිහට මේ කෙරවලට අරන් ඇවිල්ලා මේකම මේ විදිහට අනිත් පැත්ත හරවනවා. එතකොට ලස්සනට ওই විදිහට කඳු දෙක එකතු වෙනවා ඔන්න ওই විදිහට. හරි. ඒකම අනිත් පැත්තටත් කරනවා. හරි. එතකොට ওই විදිහට කඳු දෙක එකතු වෙනවා. නමුත් අපිට පේනවා දෙපැත්තේ තව පොඩි පොඩි කැලී ටිකක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම ඒ සඳහා ලබා ගන්නවා ලේයර් පැනල් එක අරගෙන මේ ටික ඔක්කොම තනි ලේයර් එකක් විදිහට කන්වර්ට් කර ගන්නවා එක් කරන්නේ සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් E වලින් වලට පුළුවන් මේක තනි ලේයර් එකක් විදිහට කන්වර්ට් කරගන්න රයිට් ස්ටැම්ප් ටූල් එක අරගෙන ඉතාලි පහසුවෙන් ස්ටැම්ප් ටූල් එක කියන්නේ AI එකක් නැති ටූල් එකක් ඒ නිසා හරි පහසුවෙන් මේක හදා ගන්න පුළුවන් රයිට් ඉතින් ඊට පස්සේ මම නැවත ගිහිල්ලා මෙතෙන්ට යනවා මෙතෙන්ට ගිහිල්ලා ඒකත් හදා ගන්නවා හරි मे विधि तम मगे मे आगे आवे मम मे एट मे तमे तमे हदन गम तम मे कथाकरा थिंग मम मट तदाशक्ट मेकट मुखदरा की रईट मट मेतन पड़ी एरेकेनो पड़ी लाइन ने आगती मेतन मैं लाइन ने मकल दाणो बल जे टूल यूज कर ला मुखद वेन्नी की जे टू लेकूल बल नाम को हरि वेरे दिखा कमे अभी जे टू लेकिन असर मे विधि पड़ी पड़ी क्यारिटी का दागा मे मैं पावित करे हीलिंग ब्रश टूल लेकर हरि इतने मट पेन का वरदे हरि मम स्टैंप टूल लेकिन मैं एस टूल लेकर पावित कर ला मम्मी का दागा असन तीन स्टैंप टूल लेकर हरि मे दी हदागत्र पास मैंने मे विधि तम इमेज के इन्े इट पास मम गो मगे क्रिएटिव क्रिएटिव तमिल कदम के टेक्स्ट मेक उड़ेट इध मम इट पास मेक चुट विशाल मेक किसीम रहाक न्याये विदि अभी मेक रहाकट हदन मटपड़ी अदा सा मेक पड़ी थ्री डी लुक् इध मम्मी मम क्रिएटिव की अने इतरा करगा एलियट मेक मम सिलेक्टरला कंट्रोल एक्स हाला मेक दंट ऑफ करना मम ऑफ कर ला नवत फेस करगा क्रिएटिव की पटस हाई
මේ දිනු ප්‍රේස් කරනවා මට හිතෙනවා මේකට ටිකක් හොඳ මේ තික් ෆොන්ට් එකක් ඕන කියලා T ප්‍රෙස් කරලා ෆොන්ට් එකට ගියා එතකොට ෆොන්ට් වලට එනවා අපිට මම හොඳ ෆොන්ට් ටිකක් බලනවා මම ආසයි මේකට ස්විස් වගේ ෆොන්ට් එකක් පාවිච්චි කරන්න මම ඉන්ද ස්විස් කියන ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා ස්විස් ෆොන්ට් එකේ මට මේකේ රයිට් එකට මම ආස නැහැ ඔව් මේක හොඳයි කියලා මම හිතනවා ඊට පස්සේ මම මේක මේක ඔක්කොම දාලා කැපිටල් කරගන්නවා ඉතින් කන්ට්‍රෝල් සිලෙක්ට් කරලා කන්ට්‍රෝල් T ඔ ප්‍රෙස් කරපුවාම අපිට ලැබෙනවා ටූල් මේ ටෙක්ස්ට් එඩිට් කරන ටූල් එක ඉතින් ඒ ටූල් එකෙන් මට පුළුවන් මේකේ ඕල් කැප්ස් කියන එක ඔන් කරාට පස්සේ මේකේ ඔක්කොම කැපිටල් කරගන්න හරි මේ තියෙන්නේ කැපිටල් වුණාට පස්සේ මේ ටෙක්ස්ට් එක ඉතින් මේක පොඩක් උඩා කරගන්නවා මම උඩා කරගත්තට පස්සේ මට හිතෙන පේනවා නේද මෙතන මේ එක පිළිවෙලක් නැතිකම හරි බලමු මේ විදිහට තියෙන්නේ ඉතින් මේක මම 3D ලුක් එකක් ලොකුවට දෙන්න යන්නේ නැහැ මේ තියෙන ලුක් එකම ගන්න යන්නේ හරි මට හිතෙනවා මේකට පොඩි කහ සුදු පාටක් આવත් ලස්සනයි කියලා මොකද මේ කළු පාට ගොඩක් වෙනස් වෙලා පේන නිසා මම මේකට දා ගන්නවා සුදු පාට හරි සුදුපාට අපෝ පොඩි ෆ්ලැට් ගතියක් තියෙනවා හරි අපි බලමු මේක ටිකක් වෙනස් පාටක් දෙන්න තද නිල් පාටක් වගේ ඔව් මට හිතෙනවා ඒක ලස්සනයි කියලා හරි මේක ලස්සනයි කියලා මට හිතෙනවා හරි මට ඕන ඊට පස්සේ මේකට ෂැඩෝ එකක් හදාගන්න ඉතින් ඒ සඳහා මට පුළුවන් ලේ පැලට් එකට ගිහිල්ලා මේක මම තව कंट्रोल जे मगिन तव कॉपियाक हदा गन्नो इतिंग कॉपियाक हदा गने एक मेहेम पहाल तरंगेनो शैडो एकक विधियट इतिंग मे शैडो एक हदान्न क्रम गोडाक तियेनवा एक एक केना एक एक विधि पाविच्ची करनवा इतिंग एक किसी विधियक वैरदी नहे इतिंग ओयाला कैमति की फोटोशॉप एके मे वगे देवल वलट स्क्यू करला मम एक पोड्डक एहेमे करनवा इतिंग ओन केनेकुट कैमति क्रमयक पाविच्ची करन्न पुलुवन तमानट क्रम हदा गन्नत पुलुवन मोकद प्रोफेशनल सॉफ्टवेयर एकक फोटोशॉप कियन्ने इतिंग मम आस कर क्रम सह मैं पाविच कर क्रम मेक मे विधि स्क्यू करला स्क्यू करला हदा गण मगे टेक्स्ट पहाल मंगासन मेक कलू मंगास मेक कलू पाटको अलू पाटक दिन्न मंग ले स्टाइल गील मेक कल ओले दिन अलू पाट दी ओले बॉक्स का हापत्ते मंटे मैं ओले बॉक्स पड़ कलू पाट हू अलू पाट हू ओले कलेक दिन मैंने मे विधि हर मंगिंदा लसनाई मट इट पास मेक ब्लर कर मम्मिक रस्टराइज करना रस्टराइज कर पास मेक मट हर लेसीएम ब्लर कर फिल्टर की ब्लर की गाजीन ब्लर के दुनिया पास हम ब्लर आना मंगे चुट अड़क मट उणगा अंट हर मेन मेघाण मट तेड़ बगे हर मेन मेघाण मंगास मम्मिक अड़करला मेक पहाट गई पहाट गिना पास वाट पेना मेक पहाट लसन विरा मम्मिक अवसाने इरेसरे कगना बट अवश्य विधियट मे एज फिनी करना ब्लैक शेडो का शाप विधि इंकोट मम्मे विधियट लसन मेट ब्रश हदा इतनी पास मेट मैं ग्रूप पैक हदा ग्रूप पैक हदा हदा पेड़ मैंने मेरे हदा मे दीर हिमी कर पुलवा मेक राय हर मैं मे पुड कुड़ा करना कुड़ा कर मैंने मित्र तीयन तिप्पट पास अभी दाना मेक हरि क्रम वेदे मेक क्यार्टर का मीट इसराइंग इन थिंक क्यार्टर के इसराइंग मम गना लेके डूप्लीकेट डूप्लीकेट आकर मेक उड़ट गेनो रूप उड़ गेनो रूप उड़ा मैं मे भी तीरता पेना मम इट पास ओल्ट मास बटन प्रेस करना मास बटन प्रेस कर पास मैंने मे भी तीरता अट्ला बेने हर इट पास मम्म मेके ब्रश सुट दी हर इत मेवीदी मेवीदी मसक दाला मट आवाश को मे विधि मम एलियट गाँव एलियट का पड़ी गड्डल आकड़ा ऐ थिंक इक चुट्ट कड़पूर का कम मेवीदी एलियट गाँ थी तशन मेवीदी एलियट गाँव अभी अभी आवाश मे टूल दाला हर हाँ
මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ටිකක් වැඩිපුර කෑල්ලක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වැඩිපුර කෑල්ල එක්ක බ්‍රෂ් එක නැවත රිවර්ස් කරලා එතකොට X බටන් එක අපිට රිවර්ස් කර හැකියි නේද? එහෙම නැත්නම් බ්ලැක් කර හැකියි බ්‍රෂ් එක රිවර්ස් කරලා අපි පොඩ්ඩක් ෂාප් බ්‍රෂ් එකක් අරගෙන මේ අවශ්‍ය කොටස අයින් කරලා දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට අස්සලට හරි. මේක අපිට සිලෙක්ෂන් එකකින් කරන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. කැමති කෙනෙකුට කැමති විදිහට කරන්න පුළුවන්. ඉතින් සමහර තැන්වලදී මෙන්න මේ වගේ දෙයක් මට බ්‍රෂ් එකකින් කරද්දී පොඩ්ඩක් පහසුවක් දැනෙනවා. ඒක එහෙම නීතියක් නැහැ. එහෙම කරන්න ඕන කියලා ඕනම කෙනෙකුට කැමති නම් මේක සිලෙක්ෂන් එක භාවිත කරලා කරන්න පුළුවන්. ඉතින් මම හරියට අයින් කරා කියලා. හරි. දැන් පේනවා ඔයාලට ක්‍රියේටිව් කියන කැලල හොඳට දිනවා. දැන් අපිට මේක එහෙම හේ කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැතුව. හරි. මට මේකේ අකුරු ටිකක් පොඩ්ඩක් පේන්න ඕන කියලා හිතනවා. හරි. මේ ගන්නට වගේ හරි. එතකොට පේනවා ඔයාලට එතකොට පොඩි පොඩි වෙනස්කම් ටිකක් වුණා. ඉතින් ඒ ටිකත් අපිට හදා ගන්න වෙනවා. නැවත මම මාස් එක සිලෙක්ට් කරලා මේ කොටස් ටික නැවත හදා ගන්නවා. ඔය මේ පාර මම සිලෙක්ෂන් එකේ මේක අයින් කරලා පෙන්වන්නම් ඔයාලට. පෙන් සිලෙක්ෂන් පෙන් එක ගත්තා. පෙන් එක අරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න. මම මේ හැයක ලකුවට කපන්න යන්නේ නැහැ. මොකද ඒක ලකුවට පේන්නේ නැහැ කියලා මට හිතෙනවා. මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා ඊට පස්සේ මේක මේක් සිලෙක්ෂන් එකක් දිලා සිලෙක්ෂන් එකක් හදනවා. මේක ෆෙදර් එක 20ක් දිලා තියෙනවා. මම හිතන්නේ අවසාන කරපු වැඩේ මොකක් හරි එකක්. ඇයි තින් මම මේක මේ විදිහට කරපුවාම ඔයාලට පේනවා. මේ බ්‍රෂ් එකෙන් නෙමෙයි මම අයින් කරනවා, අනිත් බ්‍රෂ් එකෙන්. ඉතින් X කරලා X එකෙන් අපිට පුළුවන් අනිත් බ්‍රෂ් එකට යන්න ගිහිල්ලා මෙන්න මේ විදිහට යන අවශ්‍ය කොට මකලා දානවා. හරි. ඊට පස්සේ හරි මේ කොටස නම් ඉතින් ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. මට මෙතනින්ම සිලෙක්ට් කරලා බ්‍රෂ් එක අරගෙන හිමීට මකලා දාන්න පුළුවන්. ලොකු වැඩ හිතන්න දෙයක් නැහැ ඒකේ. T එකේ ගාව කොටස. ඉතින් මම හිතනවා මේකේ කමන්න නැහැ කියලා මේ විදිහට. හරි. ඊට පස්සේ ඊළඟ තව ටෙක්ස්ට් දෙකක් මගේ ළඟ තියෙනවා. ක්‍රියේටිව් thumbnail එකක්. thumbnail එකක් හදමු කියලා මම මෙතන thumbnail එක කියන කොටස මෙතනට දානවා. මම හිතනවා මෙතන දැම්මොත් ලස්සනයි කියලා. බලන්න හරි මම තම්මේල් කොටස ගලවලා ගන්නවා කෑල්ලක් වෙනම. මෙන්න මේ ගන්නට වගේ ගන්නවා මේක. මේකටත් මට ආසයි අර වගේම ෆොන්ට් එකක් දාන්න. ඉතින් මම ඒ සඳහා නැවතත් Swiss ෆොන්ට් එකක් සිලෙක්ට් කරනවා. මම හිතනවා මේකට පාවිච්චි කරන ෆොන්ට් එක මේ හොඳයි කියලා එතනට. ඒ නිසා මෙන්න මේ ෆොන්ට් එක පාවිච්චි කරනවා. ඒකත් අර විදිහට මම control t මගින් full caps කරනවා. full capital කරලා මෙන්න මේ විදිහට දානවා. ඉතින් මට ඊට පස්සේ අවශ්‍යයි මේ හදමු කියන කැලලත් මෙතනටම ඇඩ් කරන්න. ඉතින් මම ඊට පස්සේ මේක මේ විදිහට ගන්නවා. ඔයාලට පේනවා අර text එකේ පග්න text එකේ කැලි කැලි දිනවා. ඉතින් අපි ඒ ටිකත් අයින් කරලා දාමු. මොකද ඩිසයින් එක කරාදී මේ විදිහ ෆිනිෂ් එකක් තියෙනවා නะ. ඉතින් එකක් හදමු කියන කැලලත් මේ විදිහටම මෙතනට එකතු කරනවා. හරි. හරි. මම මේකට පොඩි පොඩි වැඩක් කරනවා. ඉතින් ලොකුවට මහන්සි වෙන්නේ නැහැ. මොකද තමිල් එකක් කියන්නේ ලොකුවට මහන්සි වෙන දෙයක් නෙමෙයි ඇත්තටම. ඉතින් හරි ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන්න ඕන. ඉතින් ඒ නිසා මම තමිල් එක මේ විදිහට කැලි දෙකක් ලං කරනවා. ලං කරලා මේ විදිහට කලර් එකක් ෆිල් කරන්න විදිහට සිලෙක්ෂන් එකක් හදා ගන්නවා. ඊට පස්සේ control shift n මගින් අලුත් ෆෝල්ඩර් අලුත් ලේයර් එකක් ගන්නවා. ලේයර් එක කරන් edit fill කියලා ඔයාලට කැමති කලර් එකකින් මේක ෆිල් කරන්න පුළුවන්.
මං හිතනවා මේකේ ගොඩක් දුරට තියෙන නිල් පාට. ඉතින් නිල් පාටට අනිත් පැත්තට යන වර්ණය තමයි කහ පාට. ඉතින් මේ කහ පාට වර්ණයෙන් මං ලස්සන එකක් මේකට ඇඩ් කරනවා. ඉතින් ඊට පස්සේ කහ පාට මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඊළඟට මම ඇඩ් කරනවා නිල් පාට කොටසක්. මේ විදිහට නිල් පාට කොටසක් අදිනවා. ඒකම ඒ සඳහා මම පාවිච්චි කරනවා ලේ ස්ටයිල් කියන එක. ලේ ස්ටයිල් එකට ගිහිල්ලා මම මේකේ තියෙන නිල් පාටම ගන්නවා. මේ තියෙන මේ නිල් පාටම ගන්නවා මෙතනටත්. ඊට පස්සේ මෙන්න මේ විදිහට නිල් පාට එකතු වෙලා දිනවා. ඊට පස්සේ මම මේ විදිහට මේක ටෙක්ස්ට් එක උඩට ගන්නවා. එකක් හදමු කියන කෑල්ල. ඉතින් ඔයාලට පේනවා ටෙක්ස්ට් එක බැලන්ස් නැහැ. පොඩක් අයින්ට වැඩි වගේ. ඉතින් ඒ නිසා මම ටෙක්ස්ට් එකත් බැලන්ස් කරනවා. තම්බ්නේල් එකේ ටෙක්ස්ට් එකත් පොඩ්ඩක් එහෙම කරලා බැලන්ස් කරනවා. ඉතින් මම මේක හරියටම බලන්නේ නැහැ මොකද්ද කතාව කියලා. ඉතින් මේක මේ විදිහට බැලන්ස් කරනවා. ඊට පස්සේ මට මේකට මම හිතනවා නිල් පාට දාමු කියලා. මම ඒ ලේ ස්ටයිල් හිල්ලා මේකට නිල් පාට දානවා, එකතු කරනවා, නිල් පාට එකතු කරනවා සහ මට මේකට ලස්සන ෂැඩෝ එකකුත් දානවා. ඉතින් පේනවා වාට ෂැඩෝස් නැහැ මේකේ. ඉතින් මට පුළුවන් මෙතන යට තියෙන FX කියන බටන් එක ප්‍රෙස් කරලා ෂැඩෝ එකක් මේකට ඇඩ් කරගන්න. ඉතින් මේ විදිහට ෂැඩෝ එක ඇඩ් කරලා වාට පුළුවන් ෂැඩෝ එක ලස්සනට වාට කැමති විදිහට ස්ථානයක ගේන්න, කැමති ස්ථානයකට. හරි මේ තියෙන එක හරි එකක් හදමු කියන එකත් මම එක ගේනවා සුදු පාටට. ඕ කහ පාට ගේන්නත් පුළුවන් අපිට. කහ පාට ගේනවා බලමු මොකද වෙන්නේ කියලා ඇත්තටම. හරි මම මේ ඉදිරි දින්නේ. හැබැයි එතන ෂැඩෝ එකක් අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හරි ක්‍රියේටිව් කියන එක ඔහොම තියෙනවා. මෙතන ඔහොම තියෙනවා. මට හිතෙනවා මෙන්න මේ දෙකටත් ෂැඩෝ එකක් આવොත් හොඳයි කියලා. මම මේ දෙක එක තැනකට ගන්නවා. ගේනවා මම දෙකම සිලෙක්ට් කරලා ලේ එක ලේ පැලට් එක බලමු. ලේ පැලට් එක මේ දෙකම සිලෙක්ට් කරලා දිනවා මම. ලේ පැලට් එක මේ දෙකම සිලෙක්ට් කරලා Ctrl E මගින් මේ දෙකම එකක් කරනවා. පේනවා වාට මෙහෙම එකක් වෙලා දිනවා. ඉතින් ඊට පස්සේ වාට පුළුවන් මේක සිලෙක්ට් ගිහිල්ලා load selection ගිහිල්ලා මේ ලේ එක සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ selection එක මෙන්න මේ selection corners පොඩ්ඩක් හදාගන්න. ඒකට තියෙන select ගිහිල්ලා modify ගිහිල්ලා smooth කියන එකට ගිහිල්ලා වා කැමති ගණක් දෙන්න. මම හිතනවා මේකට 30ක් ඇති කියලා. හරි 30ක් දුන්නම වාට පේනවා මේ corners smooth වෙනවා. ඊට පස්සේ වාට control shift i මගින් වාට පුළුවන් මේක reverse select කරන්න. reverse select කරලා delete කරලා දාන්න. එතකොට ඒක හරියටම මෙන්න මේ විදිහට සකස් වෙනවා. හරි okay මට හිතෙනවා මේ layer එකේ මුළු background එකම විශාල කරන්න. එතකොට මේකට ලස්සන effect එකක් එයි කියලා මට හිතෙනවා. පොඩි balance නැති ගතියක් තියෙනවා. ඉතින් මේ balance නැති ගතිය හදන්න මම මේ විදිහට ඔන්න ඔය විදිහට මුළු canvas එකම විශාල කරනවා. විශාල කරලා මෙන්න මේ විදිහට balance එක හදා ගන්නවා ලස්සනට. balance වෙන විදිහට පහල එකත් එක්ක උඩ එක. හරි. ඔව් balance වුණාට පස්සේ ප්‍රශ්නයක් වුණා. එහා පැත්තේ කරපු වරදක් එළියට ආවා. ඉතින් අපි ඒකත් balance කරලා දාමු. මොකද කරන්න කියලා. අපිට තියෙන්නේ ක්ලෝන් ටූල් එක වුණා. ඒ කියන්නේ S අකුරෙන් එන ටූල් එක. ක්ලෝන් ටූල් එක අරගෙන මං හිමීට හරියටම බැලන්ස් කරලා ක්ලෝන් ටූල් එක අරගෙන චුට්ටක් උඩා කරගන්නවා මම. උඩා කරගෙන මෙන්න මේ විදිහට ක්ලෝන් ටූල් එකෙන් හදා ගන්නවා බෑග්ග්‍රවුන්ඩ් එක අර තිබිච්ච වර්ද නිවැරදි වෙන විදිහට. ඔව්. හරි. ඊට පස්සේ ලස්සනයි. මං හිතන්නේ වරදක් නැහැ. හරි මට ඕන මේ ස්කයි එක පොඩ්ඩක් වෙනස් කරගන්න. හැබැයි එතනදී ගැටලුවක් එනවා. කමන්නේ අපි හැම වෙනස් කරමු. හරි මට මේ ස්කයි එක වෙනස් කරන්න ඕන. ඉතින් මම ඒ සඳහා මේ ලේයර් එක බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක මේක මගේ. ඉතින් ඒ සඳහා මම ලෙවල් එක ලෙවල් ඇඩ්ජස්ට්මන්ට් ලේයර් එකට යනවා. ඉතින් ඉමේජ් ගිහිල්ලා ඇඩ්ජස්ට්මන්ට්ස් වල ලෙවල් කෝ ලෙවල් ලෙවල්ස් වලට යනවා. ලෙවල්ස් වලට ගිහිල්ලා මම මේක චුට්ටක් අඳුරු කරනවා මේ විදිහට. හරි. ඕකේ. මේ ගන්න මට ඔතී. හරි. ඊට පස්සේ ඔව්. දැන් මෙතන පොඩි ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ edges වල. ඉතින් edges ටිකක් පොඩ්ඩක් balance කරලා දානවා. ඒක කරන්න තියෙන්නේ මෙතන ගිහිල්ලා. මෙතන mask එක select කරලා brush වලින් වඩ පුළුවන් mask එක brush කරන්න. අපි බලමු මොකද brush වෙන්නේ වෙන්නේ කියලා. හරි. brush වුණාම brush color එක black තියෙන්නේ. කිසිම අවුලක් නැතුව මේක brush වෙනවා ලස්සනට. මෙන්න මේ විදිහට. ඉතින් වාඩ පුළුවන් මේක පොඩ්ඩක් smooth brush එකක් ගන්න. smooth brush එක කරා මෙන්න මේ විදිහට smoothly මේක brush කරන්න.
මේකට සිලෙක්ෂන් එකෙන් යුත් කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ මම ඉස්සලා කිව්වා වගේ. ඉතින් මං ආසයි මේ විදිහට බ්‍රෂ් එකෙන් ටූල් කරන්න මොකද බ්‍රෂ් එකෙන් වෙනස් කරන්න මොකද මට එතකොට චුට්ටක් අර සමහර දේවල් වල පොඩි කන්ට්‍රෝල් එකක් තියෙනවා සහ ඉතින් ඒක මං ආසයි මේ විදිහට කරන්න ඔයාලට කැමති විදිහට ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේවා ලොකුවට පේන්නේ නැති නිසා ලොකුවට හිතන්න එපා. හරි සරලව හිතන්න. එතකොට වැඩේ ලේසි. මේ වගේ සිලෙක්ෂන් එකක් හරි අමාරු සිලෙක්ෂන් එකකින් කරන්න. ඒ නිසා මම සමහර වෙලාවට මේ වගේ ආ වගේ දුවද්දි හරි සිලෙක්ෂන් එකත් එක්ක මේ බ්‍රෂ් එකත් එක්ක වැඩ කරනවා. ඉතින් හරි. මට හිතෙනවා ඒක ඇල්ල වැඩි කියලා. මම ඒක ඉරේස් මා කරලා දානවා. ओके 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 हरि मेके कमूलट यकीन पड़ी अवलाकती है ना मे तुम्हें शाइन ने कहा एक चूट कड़ूक दाम मम्मी अलग प्लेयर आगना कंट्रोल शिफ्ट एन वाली इट पास स्टैम टूल अरगना मीट मेक मे दी टच कर दाँ මට හිතෙනවා බ්‍රෂ් වෙනස් මේක වැඩි කියලා. මම ඒ නිසා බ්‍රෂ් වෙන ඔපැසිටි එකයි ෆ්ලෝ එකයි පොඩ්ඩක් අඩු කරනවා. මොකද එතකොට අර අඩුපාඩු පේන ගතිය පොඩ්ඩක් අඩු වෙන නිසා ඊට පස්සේ මම මේ බ්‍රෂ් එක ෂුට්ටක් විශාල කරලා නැවත බ්‍රෂ් කරන්න පටන් ගන්නවා. හරි. අන්න ඔය විදිහට බ්‍රෂ් කරලා ගොඩාක් ලොකුවක් ලොකුවට හොඳට කරේ නැහැ. ඒකේ පොඩි අවුල් ටිකක් තියෙනවා. හරි. මට හිතෙනවා මේකේ ෂැඩෝ එකක් ආවොත් හොඳයි කියලා. ඊට පස්සේ ඒ නිසා මම මේ ඔක්කොම ටික එක ගෲප් එකකට ගහදා ගන්නවා. කන්ට්‍රෝල් G තමයි ගෲප් එකේ ෂෝට්කට් එකේ. ඉතින් මේ විදිහට මේ ඔක්කොම ටික අරගෙන ඊට පස්සේ මම මේකේ තව J කන්ට්‍රෝල් J වලින් මේකේ තව කොපියක් හදා ගන්නවා. කොපියක් හදා ගත්තාම මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් ඊට පස්සේ ඒක මම නැවත ෆිල් කරනවා කලර් එකකින්. ෆිල් කරාට පස්සේ ඒක බ්ලැක් වලින් ෆිල් කරනවා මම මේ විදිහට. සෝරි. शाडो के दाँड बुला अभी चूटी ब्ल एक दिन इक दी ओक तुपैसी तुड़ करना प्रमाण इकट हाई मेक अभी लेयर ब्ले स्टाइल वेलती विद्यटा दिन्न बुलवा तीन हरी मेदीट दिन्न बुलवा इंक वाई कमेता करना इकट हरी इट पास මොකද හිතන්නේ? ඔලන්නේ? ඔව්. හරි. ඉතින් වීඩියෝ එක බලන්න ආපු හැමෝටම ස්තුතියි. Photoshop ගැන, වීඩියෝ එඩිටින් ගැන, ඒ වගේම තවත් ගොඩක් දේවල් ගැන මම ටියුටෝරියල් අරන් ඉනවා. ඉතින් දිගටම මේ වගේ ටියුටෝරියල් බලන්න කැමති නම් subscribe කරන්න මගේ channel එක. වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. යාළුවන්ටත් දැනගන්න, යාළුවොත් එක්ක share කරන්න. ඒ වගේම තවත් දවසක තවත් වීඩියෝ එකක් එක්ක හම් වෙනකම් ඔල හැමෝටම සුබ දවසක්.